ඉවසීමට මගේ ධර්ම කැමැත්තෙන් ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පීම නාසලේ හතරවෙනි සංවිධායකවර හැටියට කටයුතු කළා පුරාවස්තු තුනමාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පීම නාසලේ ජනතාවගේ කටයුතු කළා තමුන් නාසලගේ මනාපයෙන් පළවෙනි වතාවට පළාත් සභාවේ වැඩි ඡන්දයක් ලබා ගන්න ආසන සංවිධායකවරයෙකුට අවස්ථාව ලැබිලා නිවුරුන් දිගේ ඉවරකොටම සංවිධායකවරු ලැබුණා. හැබැයි මම පොඩ්ඩක් තකම් බාල වුණේ ඒ සංවිධායකව නැවත මට ඕනද කියලා ඇහුවා. ඊයේ ආසනේ වගේම ගාල්ල දිස්ත්‍රික්කේ සමස්ත රටේ ජනතාවට තියෙනවා. එජන් පදුරට ආදරය කරේ චන්දිරීපු තමුන්නාන්සලා නෙවෙයි. සමස්ත රටේ රිචන් පදුරම නිරවන් නැති රිචන් පදුරම වැඩ අල්ලන්නේ නැති රිචන් පදුරම හින්ද වෙවුලකු විශාල පිරිසක් අද ආදරය කරන රිචන් පදුර ජනතා උපහාරයක් ලැබපු දේශපාලකයන් කියනවා නම් ඒ රිචන් පදුර විතරයි අම්පීමන සහ ගාලු විශාලේ සමස්ත ජනතාවගේ ආචාර්ය මැදින් සිරිදම්ම විද්‍යාලයේ උපහාර ලැබුයි. එය දිගින් තුමා අවසරවන්තයි. ලබන පාර්ලිමේන්තුව අනිවාර්යෙන් නියෝජනය කළ යුතුමයි නේද? අම්පීමන ආසනයේද අපේක්ෂකයන් ඇතුළත මම දෙවෙනියවෙනි තන්දිල්ලු නෑ. කන්ටිවල් ඡන්ද ගණන් කළා මම තුන්වෙනිය කරාට එදන අලුව ෆයිල් කරනවා. ජේසි වැලියමන මහත්තයා රමේෂ්ල මහත්මයා ජනාධිපතිතුමා ලක්ෂ පහක් දුන්නා. තනියෙන් එක්කම සිංහ මහත්තයා ලක්ෂ පහක් දුන්නා. මගේ හිතවතුන් ටිකක් එකතු වෙලා දේවල් ප්‍රීමියම් දෙන්නෙක් ලක්ෂ පහක් දුන්නා. ලක්ෂ 15ක් දීලා දෙනු ලක්ෂ 12 මාරයි නඩුවට යන දෙකම මාරක් ලාභක් තියෙනවා. හැබැයි ප්‍රතිඵලයේ ඡන්ද ටික සති 4ක් තුල ගණන් කරලා ඉවර වෙනකොට ගාන දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයෙක්ට තරු ඉසියු. නිජාන්ත උද්දේතිකම 127674ද එකක්වත් අඩු නැහැ. දෙමනියා ශාන් විජේලාල් අපේ මහමැතිතුමා 64700 වැඩි එකක්වත් වැඩි නැහැ. බැලුවොත් මගේ පොදු පුච්චනවා. තුන්වෙනි ආරියන් දිලක මහත්තුමා හතරවෙනියා වාන්සිල මැතිතුමා පියසෙනගම ගැන මැතිතුමාගේ පුතා පස්වෙනියා තාංකවත් 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 කියලා පුතා කොහෙද තාංකවත් තාංකවත් එන්න මම මේ නිකන් නිශ්ශබ්ද වෙ ඉඳගෙන ඉන්නවා වැඩි කතා කරන්නේ නැහැ. මොකද පුතාගේ නියෝගයක් තියෙනවා කටපයියක් ඉන්න කියලා. මේ දවසේ අපදුන්නේ තවත් 14කින්. අදලා අවවාද කරලා ඒ අවවාද පිළිගන්නවා නම් ඉන්නා අධිකරණවත් අපේ ගෞරවයක් තියෙන ඉන්න වේදිකේ කටවාන් ඉන්න. හැබැයි නඩු දීව මට ළමයි දෙක ගෑනු ගත්ත මෙයා වගේ. නඩු පහක් දිනවා දාන්න. නඩු පහ ඉඳන් නඩු නෙවේ. ඒ තුනම හිට ෆයිල් කරනවා. අනිත් දෙක තමයි වන්දි නඩුව. ලොකු වන්දියක් බලාපොරොත්තු වෙනවා. මං ඉදනවා ශ්‍රී ලංකා අධිකරණේ අපි විශ්වාසයක් දිනවා. අග්‍රමිනි චලාන්තුමා ඇතුළු සියලු දෙනා සාධාරණ ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු වෙන නඩුපා උසාවියට යනවා. ජනාධිපතිතුමා සමිඳුනානේ මම ඊළඟ කතාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙනෙක් කියනවා දන්නවා මම නම් ජනරල් ජේ ආර්ජ්‍යවර්ධන මහත්තයා කියපු කතාව පිළිසිත වෙන්න තමන්ගේ ආරක්ෂාව තමන් කරන්නේ. වෙන කියන්නේ නැහැ. තාත්තවල් කිව්වොත් නෑ පුතාට දුඩම්බල මන්දේ චන්දි මන්දේ කියලා ගත්තා. අන්තිමට පණ යන කඳුනේ නෑ මේ චන්දි මහත්තර මන්දිකව. ඔන්න මෙන්න බලන් හිටියෝ බුදු අපේ ඔච්චර බලන්න බලන් හිටියා. ඒ හින්දා මේක අවුවත් මේකට අදාළ වෙන එකම න්‍යායයි බලන් න්‍යාය විතරයි. මිලියවල්ලන්නේ බොහෝසෝ තමන්න කඩ විතරයි. පුළුවන් නම් අලෝ පිරා තෝරා ගන්න. දෙයින්න ඒ වෙලේ මනෝරාවේ
Raja Paksa itu terakhir di Paksa.